දිනාට මායිම් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වෙනස් රසයකින් යුතු කුකුල් මස් ව්‍යංජන සාධන ආකාරය. අපි බලමු මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. මේ ආකාරයට කපාගත් සම සහිත කුකුල් මස්. ලුණු ස්වල්පයක්, ඔලිව් තෙල් ස්වල්පයක්, සුදු වයින් වීදුරුවක්. මේ විදිහට කපාගත් ලුණු ගස් කීපයක්, සුදු ලුණු බිකක්. බැසිලික් කොළ ස්වල්පයක්, බිත්තර දෙකක්, දෙහි ගෙඩියක්. අපි බලමු මේ සාගදා ගන්න ආකාරය. අපි දැන් භාජනෙට ඔලිව් තෙල් ටිකක් දාගමු. ගොඩක් දාන්න එපා, ඉතින් ඔයාලා දන්නවනේ අපිට තෙල් අගුණයි, ඒ නිසා අවශ්‍ය පමණට තෙල් ටිකක් දාගන්න. අපි දැන් කොහොම පොඩ්ඩක් තියමු රත් වෙනකම්. දැන් තාච්චි රත් වෙලා තියෙන්නේ. අපි ඒකට සුදු ලුණු බිකයි මේ ආකාරයෙන් කපාගත් ලුණු ගස් කීපයක් කරනවා. දැන් ලුණු ගස් කීපය රත් වෙලා තියෙන්නේ. අපි කපාගත් කුකුල් මස් එකේ හැම පැත්ත හිටින්න මෙහෙම තාච්චියට තියා ගන්නවා. ගින්දර ගොඩක් සදේට දාන්නේ. සාමාන්‍යයෙන් මඩ ගින්දරේ තමයි අපි මේක තියන්නේ. දැන් මෙහෙම හැම්බෙනකම්, මෙහෙම ඉදෙනකම් අපි මේ ලිප මත තියනවා. දැන් අපි බිත්තරක සාදා ගන්න යන්නේ. අපි බිත්තර දෙකට දෙහි ගෙඩියක් මිරිකා ගන්නවා. දෙහි ගෙඩිය ඇමරිකා ගත්තා නැති මේ අපි දැන් බිත්තර දෙකක් ගත්තා. මේකට අපි මෙහෙම කඩාගෙන තියෙන බිත්තරයකට දෙහි ඇඹුල් එකතු කරනවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. මේ වගේ උගලක් ගෑ රුප්පුවක් හරි මොකක් හරි පාවිච්චි කර මේක හොඳට මිශ්‍ර කරගන්න. මේ ආකාරයෙන් හොඳට මිශ්‍ර කරද්දී ඒවාට පේනවා පෙන එනවා. මේ ආකාරයට හොඳට තේනවා. මේ මස් එකේ තම පැත්ත හොඳට තැම්බිලා තියෙන්නේ. මේ දෙන මේ විදිහට හොඳට තැම්බිලා. ඉතින් අපි දාගන්නවා ලුණු ස්වල්පයක්. දැන් මේ පමණ මේ විදිහට ඔයාලට තේරෙන ගානට මේ විදිහට දාගන්න. දැන් අපි මස් එක ඔක්කොම අනිත් පැත්ත හරවන්න යන්නේ. දැන් ඔයාලට පේනවා මස් එක හොඳට ඉස්සිලා දින ඉදිලා දින මේ විදිහට හොඳට අනිත් පැත්තට හරව ගන්නවා. අනිත් පැත්ත හරව ගත්ත මස් එකට නැවතත් ලුණු කුඩු ස්වල්පයක් පොඩ්ඩක් ඉහලා දාන්න ඕන. අපි මෙහෙම විනාඩි 5ක් 10ක් වගේ තිබ්බහම මේ මස් එක ගාන්ට එනවා. දැන් මේකට සුදු වයින් වීදුරුවක් විතර එක් කරගන්න. මෙහෙම එක් කරලා තව විනාඩි 10ක් විතර මෙහෙම ඇරලා තියන්න ඕගොල්ලෝ මේක. දැන් අපි මේ කුකුල් මස් එකට බැසිලික් කොළ ස්වල්පයක් එක් කරගන්න. මෙහෙම අතින් වලට මේක කඩලා දාන්න පුළුවන්. කපා ගන්න ඕනේ. හරිම සුවඳක් එනවා මේ කොළවල. කොහොම උඩින් දාලා දාන්න. ඔයාලට ඉස්ම ගතිය පොඩ්ඩක් වැඩිපුර ගන්න ඕන නම් වතුර ස්වල්පයක් මේකට එක් කරන්න. දැන් මේක අපි විනාඩි 10ක් 15ක් රත් වෙන්න තියලා තියෙන්නේ. දැන් අර මේකේ තියෙන වයින් ටික දැන් ඔක්කොම මස් වලට උරලා තියෙන්නේ. දැන් මම වතුර චුට්ටක් එකතු කරුවා. මේකට තව පොඩ්ඩක් පොඩි ගතිය වගේ ගන්න. දැන් අපි මේකට ගසාගත් බිත්තරේ මෙහෙම උඩින් එකතු කරනවා.
පසුව මේ විනාඩි කිහිපයක් වසා තබනවා. දැන් මස් එක අවශ්‍ය ප්‍රමාණයට ඉදිලා තියෙන්නේ. දැන් අපි මේක බාගමු. බලන්න මේකේ ලස්සන හොඳ සුවඳකුත් එනවා. මම හිතන්නේ ඔයාලත් මේ ආකාරයට වෙනස් විදිහකට කුකුල් මස් ව්‍යංජනයක් පිළියෙල කරලා ගෙදර අයත් එක්ක රස බලයි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.